එහි පස්සිකෝ එහි පස්සිකෝ එන්න ධර්මය දකින්න නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පින්වත්නි ඔබ හැම දිනාටම වාසනාවන්ත යහපත් දවසක් උදා වේවා ලෞතර බුදුරජාණන් වහන්සේ මනුස්ස වර්ගයාට දේශනා කරන්නට යෙදුනේ තමන්ගේ හිත පිරිසුදු කරගෙන අර්ථවත්ව යහපත්ව ජීවිතයේ ගොඩනගා ගන්නට කියන කාරණාව. ඒකට හේතුව තමයි මේ මනුස්ස ජීවිතයක් ලබනවා කියලා කියන්නේ හරිම දුර්ලභ කාරණාවක්. අපි කවදාකවත් මේ ජීවිතය පිළිබඳව ගැන කලකිරෙන්නට හොඳ නැහැ. සමහර කුඩා කුඩා කාරණා ගැටලු ප්‍රශ්න ආවපුවම ගොඩක් අය මානසික ඇද වැටෙනවා. ඒකට හේතුව තමයි ඒ අයට තේරෙන්නේ නැහැ අපේ ළඟම ඒ හැම දෙයකටම උත්තරයක් තියෙනවා කියලා. ඒකට හේතුව තමයි මේ විඥානය කියන එක. එහෙම නැත්නම් අපේ ජීවිතය ලඝා කරගන්නට හේතු වන විඥාන ශක්තිය බොහෝ කාලයක ඉඳලා එන ශක්තියක්. ඒක ඇස් දෙකට පේන දෙයක් නෙවෙයි. ඒ විඥානය තුල සැඟවිලා තියෙන බොහෝ හොඳ කුසල ශක්තියන් තියෙනවා. ඒවා අපි අවදි කර ගන්නට ඕන. දැන් අපි දන්නවා සාමාන්‍ය මිනිස්සෙකුට ලෙඩක් වුණත් හැදුනහම එයා ඒ ලෙඩෙන් මොන අමාරු තත්ත්වයක හිටියත් සමහර බොහෝ පිරිස් විශාල පිරිසක් හොඳ වෙනවා. 100ට දශම ගාණක් වගේ තමයි මේ ලෝකයේ තුල ඇත්තටම මරණයට වගේපත් වෙන්නේ. ඒකටත් හේතුව තමයි මේ ශරීරයේ උනත් බොහෝ කාලෙක ඉඳලා එහෙම ක්‍රමානුකූලව හැදුන මේ ස්වභාවයක්. හැබැයි ඊට වඩා මේ විඥාන ශක්තිය නොපෙනෙන මනස කියන එක බොහෝ කාලෙක ඉඳලා හොඳ දේවල් එක්ක තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ හොඳ පැත්ත අපි මතු කර ගන්නට ඕන. දැන් බුදුරජාණන් වහන්සේ හැම මොහොතකම දේශනා කරේ කිං කුසල ගවේසි කිං සච්ච ගවේසි කියලා. මොකද්ද මේ කුසලය? මොකද්ද මේ ලෝකයේ තියෙන සත්‍යතාවය කියන කාරණාව අත්දකින්න කියන එක. එහෙම අත්දකින්න කියලා කියන්නේ අපේ ළඟම හැම දෙයකටම උත්තරයක් අපිට තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තාම කුඩා දරුවෙක් මොකක් හරි දෙයකට එයා වැටෙනවා වෙන්න පුළුවන්, එයා සමහර අවශ්‍ය දෙයක් ඉල්ලනවා වෙන්න පුළුවන්. එහෙම අවස්ථාවක වුණත් එහෙ වැඩි හිටියන් නැත්තම් එයාට ස්වභාවිකව මේකට උත්තරයක් ලැබෙනවා. ඒ වගේ තමයි මේ අපි ලැබපු මනුස්ස ජීවිතය තුළ අපි හැම දෙනා තුළම උත්තරයක් තියෙනවා. ඒ ඕනම උත්තරයක් යහපත් උත්තරයක් අපිට ළඟා කරගන්න නම් අපි කරන්නට ඕනේ දෙයක් තියෙනවා. ඒ තමයි මේ විඥාණය එහෙම නැත්නම් මනස කියන එක අවදි කරගන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ චitteන නීයති ලෝකෝ චitteන පරිකස්සති. චිත්තස්ස ඒක ධම්මස්ස සබ්බේව වසමන්වගෝ කියලා. ඒ කියන්නේ හැම දෙයකටම හිත තමයි මුල් වෙන්නේ. හිත කියන්නේ මොකද්ද? අපේ හිතන සිතවිලි. දැන් හිත කියන එකක් අපිට දකින්න බෑනේ. හැබැයි අපි හිතනවා කියලා දෙයක් තියෙනවනේ අපිට. ඒ හිතනකොට වෙන්නේ මොකද්ද? සිතවිලි ප්‍රමාණයක් ඇති වෙනවා. ඒ සිතවිලි කියලා කියන්නේ අපි අද කාලේ හැටියට කියන්නේ හැඟීම්. ඒතකොට මේ හැඟීම් කියන ඒවා ඇති වෙන්න තමයි අපේ ඒක හොඳ හැඟීම් නම් හොඳ පැත්තට ඇති වෙනවා, නරක හැඟීම් නම් අපේ මනස අපිරිසුදු වෙන පැත්තට ගමන් කරනවා. ඒක තේරුම් ගන්න අපි මොකද්ද කරන්නට ඕනි? බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ හොඳ හැඟීම් මතු කර ගන්න නම් ඒ අයහපත් නරක සිතුවිලි නැති කර ගන්න නම් ප්‍රධාන වශයෙන්ම ඇති කරගත යුතු දේ තමයි මේ යෝනිසෝ මනසිකාරය කියන ධර්මතාව. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ අපි මේ මොහොත තුළ අවදියෙන් ජීවත් වෙන එක. කතා කරනකොට හැසිරෙනකොට අපි ඒ අපේ මේ ඉන්ද්‍රියන් වලින් එන අරමුණු මොනවද කියලා දකින්න අපිට පුළුවන් වෙනවා. ඒ දකිනවා කියලා කියන්නේ කුමක්ද? අපිට තේරෙන්න පටන් ගන්නවා. දැන් සමහර විට අපි දන්නවා තේරෙනවා කියලා කියන්නේ අපේ හිත සාමකාමී වෙන්න වෙන්න තමයි අපිට අනාගතේ පේන්නේ. ඒ වගේම අපිට ඉස්සරහා වෙන්න වෙන දේවල් ගැන යම්කිසි අනුමාන වශයෙන් හිතෙන්න පුළුවන්. ඒ වගේම අනිකුත් අය පිළිබඳව අනුමාන වශයෙන් හිතෙන්න පුළුවන්. එහෙම හිතෙන්නේ අපේ අර අධ්‍යාත්මීය පැත්ත දියුණු කරගත්තාම යෝනිසෝ මනසිකාරය. යෝනිස මනසිකාරය කියලා කියන්නේ සිතුවිලි උපදින තැනම
මේක හොඳ දෙයක්ද නරක දෙයක්ද කියලා අපි තේරුම් ගන්න පුළුවන් මනසක් ඇති කරගන්නේ. ඉමේ ධම්මා කුසල, ඉමේ ධම්මා අනවජ්ජ. මේ ආදි වශයෙන් බුදුන් වහන්සේ ඒ කාරණාව පැහැදිලි කරන්නට එදුනා. දැන් ගෞතම බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය භාරත සමාජය තුල උනත් අද වගේම තමයි. දැන් ගොඩක් අය කියනවා මේ කාලේ නම් ගන්ට දෙයක් නැහැ, වැඩක් නැහැ, කලින් නම් හොඳයි, මේ ඉන්න ළමයුත් හොඳ නැහැ එහෙම කියලා කියනවනේ. දැන් විතරක් නෙමෙයි ග්‍රීසියේ පවා ඔය විශේෂයෙන්ම ඔය බොහෝ ඊට තිස්සර කාලයන් වල ඔය ඇරිස්ටෝටල් වගේ කාලයන් වලත් සඳහන් කරලා තිනවා මේ කාලේ හිටිය තරුණයොන්ටත් බැලලා තිනවා. අද ළමයින්ට වැඩලා තිනවා, වැඩක් නැහැ මේ ළමයි ඉගෙන ගන්න, හොඳ නැහැ මේ මිනිසු කියලා. එහෙම හැම කාලෙම එහෙම කියනවා. ඒ කියන්නේ මේ මනුස්ස ලෝකේ හැම කාලෙම මේ අටලෝ දහම කියන ධර්මතාවය තිබිලා තියෙනවා. අපිට හිතෙනවා හැබැයි මේ කාලේ තමයි නරක කියලා. එහෙම එකක් නැහැ. සාපේක්ෂ වශයෙන් සමහර විට අඩු වැඩි වෙන්න පුළුවන්. නමුත් සමස්තයක් වශයෙන් ගත්තාම මේ සමාජයේ ඒකාකාරී විදිහට තමයි පවතින්නේ. ඒ කාලයන් වලට අනුව ඒ සමාජය තුළ අත්දකින්න සිද්ධි එක හා සමාන. ඉතින් ඒ නිසා ඒ කාලයන් වලට ගැළපෙන විදිහට තමයි සමාජ ක්‍රමය හැදෙන්නේ. නමුත් අපි කරන්නට ඕනේ මොකද්ද? ඒ විදිහට අපි අර බැන බැන ඉඳලම දැන් ගොඩක් අය දොස් කියනවනේ මේ සමාජය හොඳ නැහැ, මිනිස්සු හොඳ නැහැ, අනිත් අය හොඳ නැහැ කියලා. අපි හැම කෙනාටම දොස් කියනවනේ. ඒතර දොස් කියනකොට මොකද වෙන්නේ? දොස් කියන්න කියන්න මොකද වෙන්නේ? ආ කියන කෙනා තමයි පිරෙන්නේ. දැන් කවදාකවත් දොස් දෝෂාරෝපණය ලක් වෙන කෙනෙක් කවදාකවත් පිරිහින එක අඩුයි. මොකද එයාට ඇහුනොත් සමහර විට එහෙම වෙන්න පුළුවන්. නමුත් ඇහෙන්නේ නැත්තම් අපි කොච්චර කීවත් ප්‍රතිඵලයක් වෙන්නේ අපිම තමයි. ඒක අපේ මනස විනාශ වෙලා අපිම තමයි පරිහානියකටපත් වෙන්නේ. ඒ නිසා අපි අර සමාජයට යම්බිසි සේවයක් කරන්නට නම් අපි මුලින්ම අපි වෙනස් වෙන්නට ඕන. අපි වෙනස් වෙලා අර නරකයි කියනට වඩා අපි වෙනස් වෙලා දරුවන් වෙනස් කරලා සමාජය වෙනස් කරන්න අපි කටයුතු කිරීම තමයි වැදගත් වන්නේ. මෙහෙම වෙනස් කරන්න යන්නත් තමන් වෙනස් වෙන්නත් අපි අනිවාර්යයෙන්ම අපි අර කාරණා කිහිපයක් බුදුදහමේ උගන්වනවා. ඒ ටික මුලින්ම අපේ ජීවිත තුළ ඇති කරගන්න ඕන. පළවෙනි එක තමයි සත්පුරුෂ සංසේව. අපි හැම වෙලේම අපි හොඳ පරිවාර සම්පත්තියක් ඇති කරගන්න ඕන. දැන් විශේෂයෙන්ම තමන් වැඩට ගිහින් හවස ගෙදර එනකොට ගෙදර හොඳ පරිසරයක් නැත්තම් ඒක හොඳ සත්පුරුෂ සංසේවයේ ස්වභාවයක් නෙවෙයි. ඒ වගේම තමන් ආයතන එනකොට තමන්ට හොඳ පිරිසක් නැත්තම් මොන ගහෙන්නේ නැත්තම් තමන්ට කලකිරීමක් ඇති වෙනවා. හැබැයි ගොඩක් දුරට බුදුදහමේ උගන්වන්නේ තමන්ගේ ස්වභාවයට අනුව තමයි අනිත් අය අපිට ලැබෙනවා කියලා කියන්නේ. දැන් උදාහරණයක් වශයෙන් ගත්තහම බොහෝ දුරට ලැබෙන්නේ එහෙමයි. අර ධාතු සංයුත්තේ සඳහන් වෙනවා විශේෂයෙන්ම හීනාදිමුත්තිකා සත්තා සංසන්දන්ති සමෙන්ති. මේ ආදි වශයෙන් සඳහන් කරනවා මේ ධාතුසෝ භික්කවේ සත්තා සංසන්දන්ති සමෙන්ති. ඒ කියන්නේ අපි හිතන පතන ආකාරයට තමයි අපිට අනිත් අය මුණ ගැහෙනවා කියලා කියන්නේ. දැන් බලන්නකෝ ඒ පාරක තොටක ගියත් අපි දකින්නේ ඒ ස්වභාවයන් වලට ගැළපෙන අයනේ. ඒ කියන්නේ සමහර අය කලබලාය නම් ඒ අයත් එක්ක ඉන්නවා. සමහර අය ඔය සණ්ඩු සරුවල් වලට කැමති අය එහෙම ඉන්නවා. සමහර අය ඉන්නවා ඔය විවිධ නරක දේවල් කරන අය එකටම ඉන්නවා. එහෙම ස්වභාවයක් තිබෙනවා. ඉතින් ඒ නිසා අර මුලින්ම බුදුන් වහන්සේ දේශනා කරේ අර අපේ මනස හදාගන්න. දැන් අපේ මනස යහපත් නම් අපිට ලැබෙන්නේම යහපත්යි. හැබැයි අපි කාටවත් උදව් උපකාර කරන්නේ නැත්නම්, අපේ සංවේදී නැත්නම්, අපි අනිත් අය පිළිබඳව ඒ අයට සහයෝගයක් දක්වන්නේ නැත්නම්, අපි පරාර්ථකාමී නැත්නම් අපිට ලැබෙන අය පිළිබඳව අපි හිතන්නට ඕනේ. ඉතින් ඒ නිසා අනිත් සමාජය වෙනස් හොඳ නැහැ, නරකයි, මට ලැබිලා ඉන්න අය නරකයි කියනකට වඩා අපි වෙනස් වෙනකොට ඒක වෙනස් කරගන්න පුළුවන්කම ලැබෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ උනත් බලන්න තනියම දුෂ්කර ක්‍රියා කරානේ. උන්වහන්සේ ඒ බෝසතාණන් වහන්සේට කවුරුත් උදව් කරේ නැහැනේ. ඒ කියන්නේ දුෂ්කර ක්‍රියා කරන කාලේ ඔක්කොම ඔය මහා දුක්ඛක්ඛන්ද, චූල දුක්ඛක්ඛන්ද වගේ කියලා දේශනා තියෙනවා මජ්ක්‍ධිම නිකායේ. ඒ දේශනාවල සඳහන් වෙනවා මේ විශේෂයෙන්ම ගොපළු දරුවෝ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට විවිධ කරදර කරලා තියෙනවා. ඔය පස් දහලා තියෙනවා, කෙල මූත්‍රා වගේ වලින් කරදර කරලා තිනා, මේ විදිහට බාධක ගොඩාක් සිද්ධ කරලා තිනා. හැබැයි බලන්න බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණාට පස්සේ, ඒ කියන්නේ වෙනස් වුණාට පස්සේ මොනතරම් පරිවාර සම්පත්තියක් ලැබුණාද කියලා බලන්න. ඒකට අපිට උනත් මෙතන කියන පණිවිඩය තමයි අපි කාලයක් තිස්සේ මුලින්ම අපි විශේෂයෙන්ම සමාජයේ ස්වභාවයම තමයි මුලින්ම කරදර කරනවා. දියුණු වෙනකොට උනත් ව්‍යාපාර ශේස්ත්‍රයේ උනත්
සමහර ළමයෙක් අධ්‍යාපනයේ සිද්ධ කරන උනත් ආයතනවල හොඳට වැඩ කර කටයුතු කරනකොටත් ඒ රැකියාවම හොඳට සිද්ධ කරනකොට සමහර විට මුලින්ම කරදර තමයි එන්නේ. ඒක තමයි මේ ලෝකේ ස්වභාවය. දැන් බෝසතාණන් වහන්සේටත් ඒ ස්වභාවය තමයි උනේ. හැබැයි දෙවණියට වෙන දේ තමයි එහෙම මේ බැරි තැන කරදර කරලා බැරි තැන. මොකද අපිට කොච්චර කරදරාවත් අපි හරිනම් අපි නිවැරදි නම් පින්වත්නි ඒ කරදර අපිට මේ බාධාවක් හැටියට පවතින්නේ. එහෙම වුණාට පස්සේ අනිත් අය දෙවනි ක්‍රමයේ තමයි ඒගොල්ලෝ බලන් ඉන්නවා මෙයා මොකද කරන්න කියලා. ඒ තුන්වෙනියට ඊළඟට තමයි එයා අදහන්න බලන්නේ. එයාත් එක්ක සහයෝගයෙන් කටයුතු කරන්න. එයාට ලෙංගතුකමක් ඇති කරන්න. එයාත් එක්ක සුහදතාවයක් ඇති කරගන්න උත්සාහවත් වන්නේ තුන්වෙනියට. එතකොට ඒ නිසා මේ මුලින්ම මොන තැනකට ගියා. දැන් ගොඩක් ඔය ආයතනයකට මුලින් ගියත් රැකියාවකට ළමයෙක් ගියත් විශ්වවිද්‍යාලයකට ගියත් පාසලකට ගියත් මුලින්ම ඕක තියෙනවා. මනුස්ස ස්වභාවය විතර නෙවෙයි. ඔය සත්තු ස්වභාවය වුණත් බලන්න ඕක දැන් ඒ සමහරවිට සත්තුන්ගේ ඉන්නේ ඒ ප්‍රදේශයන් වලට ගිහම මොන තරම් කරදරයක් තියෙනවද ඒ සතෙකුට උනා. හැබැයි ඒ ඔය ඔය සමහර සත්තු ඉන්න සුනකයෝ වගේ මුලින්ම ගිහම කරදරයි. පස්සේ තමයි ක්‍රමානුකූලව ඒක ඇති වෙන්නේ. මේ වගේ තමයි මේ මනුස්ස ස්වභාවය තුලත් ඒ ඊට වඩා මේක අත්දකින්නවා. ඉතින් ඒ නිසා මේ ඒවා පිළිබඳව කම්පා වෙන්න හොඳ නැහැ. දැන් එතකොට මුලින්ම ඒ නිසා අර ක්‍රමානුකූලව තමයි පරිවාර සම්පත්තිය ඇති වෙන්නේ. ඒ පරිවාර සම්පත්තිය ඇති වුණාට පස්සේ අපි කරන්න ඕන එක දෙයක් තමයි හැම මොහොතකම අපි ගැඹුරක් තියන අය තමයි ඇසුරු කරන්න ඕන. ඒ කියන්නේ අපිත් එක්ක අවබෝධය අඩුයි මෙයාට දැනුම අඩුයි කියලා අපි ඒගොල්ලෝ මේ ප්‍රතික්ෂේප කරගෙන නෙවෙයි ඒ අයත් එක්ක සුහද වෙන්න ඕනේ කටයුතු කරන්න ඕනේ. හැබැයි Tamante යම්බිසි ආදර්ශයක් ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් Tamante අවවාදයක් හොඳ අවවාදයක් ලැබෙනවනම් එන්නේ ඒ අය තමයි නිතරම අපි ඇසුරු කරන්නට ඕන. මේ ලෝකේ වෙනස් කරපු චරිත ගන්න බලන්න. දැන් අපේ ගෞතම බුදුරජාණන් වහන්සේත් සාරාසංඛ්‍ය කල්පලක්ෂයක් පාරමී ශක්තියින් පුරාගෙන ආවනේ. හැබැයි මේ පුරාණ ආවට පුරාණ ආපු ගමන තුල බලන්නකො මේ විශේෂයෙන්ම උන්වහන්සේට අනාවැකි ලබා දුන්නා. ඒ අනාවැකි හින්දා බුද්ධත්වයට පත් වුනේ නැහැ. දැන් ඔය කොණ්ඩඤ්ඤ තාපසතුමා එහෙම කිව්වනේ ස්ථීරම බුද්ධත්වයට පත් වෙනවා කියලා. හැබැයි ඒකත් යම්පිසි පෙළඹීමක් තමයි. ඒ වගේ මේ දරුවෙකුට උනත් ඉගෙන ගන්නවා කියලා කියන්නේ ඒ වගේම හොඳ තරුණෙක් ව්‍යාපාර කරනවා කියලා කියන්නේ එයාට හොඳ පෙළඹීමක් ලබා දෙන්නට ඕන. ඉතින් ඒ නිසා අර මේ ධර්මය විතරක්ම නෙවෙයි ධර්මය කියන එක තමයි ඉහළම දේ. ඒ ධර්මයත් එක්ක අපි අර වෙනස් වීම ඇති කර ගන්නට ඕන. ඒ ධර්මය වගේම හොඳ දේවල් ශ්‍රවණය කරන්න ඕන. ආදර්ශමත් අය අසුරු කරන්නට ඕන. ওই සත්තිකුඹ ජාතික වගේ පේනවා මොනතරම් මේ වෙනස් වෙනවද මිනිසු මේ සත්වය පවා වෙනස් වෙනවද යහපත අයහපත නිසා කියලා. ඒ නිසා ඒ සද්ධම්ම සවණං කියලා කියන්නේ ධර්මයේ වගේම යහපත් දේවල් ඇසුරු නිසුරු කරන්න ඕනේ යහපත් දේවල් ශ්‍රවණය කරන්න ඕනේ හොඳ අය ඇසුරු කරන්නට ඕන. ඊළඟට එතකොට ඊළඟට වෙන දේ තමයි විශේෂයෙන්ම අපේ මනස පිරිසුදු වෙනවා. ඒකට කියනවා මේ යෝනිසෝ මනසිකාරය කියලා. ඒ අපේ අපිට හොඳ පරිවාර සම්පත්තියක් ඉන්නවනම් අපිට හොඳ අපේ කටයුතු හොඳට අපිට සිද්ධ කරන්න පුළුවන් නම් අපේ අදහස් ශක්තිමත් නම් මොකද මේ ලෝකයේ දියුණු වෙන්නේ අදහස් ශක්තිමත් උදවියත් එක්ක. ඒ අය තුලින් තමයි මේ ලෝකේ දියුණු වෙන්නේ. අපි නිවන අවබෝධ කරගන්නත් අපේ අදහස් ශක්තිමත් වෙන්න උටෝ. ඒකට තමයි කියන්නේ අර ඉන්ද්‍රිය බල ධර්ම දියුණු කරගන්න ඕනේ කියලා බුදුදහමේ උගන්වන්නේ. ඒකට කියනවා සද්ධාව. සද්ධාව කියලා කියන්නේ බුදුදහමේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඒ දහම් කාරණාවට අනුව ජීවිතය හදා ගන්න ඕනේ. එතකොට ඒකත් එක්ක වීරියක් ඇති කරගන්න ඕනේ. වීරිය ස්වභාවික වෙනවා. ඒ වීරියත් එක්ක හොඳ එකඟකමක් ඇති වෙනවා. සතියක් ඇති වෙනවා. ඒ සතියත් එක්ක සමාධි ස්වභාවයක් ඇති වෙනවා. සමාධි ස්වභාවයත් එක්ක හොඳ ප්‍රඥා සම්පත්තියක් ඇති වෙනවා. මෙන්න මේ ස්වභාවයන් එක්ක තමයි අපේ ජීවිතේ යහපත් කරගන්නට සාර්ථක කරගන්නට අපිට පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් ඒ නිසා මේ මෙන්න මේ ගුණාංගات එක්ක ඒ අධ්‍යාත්මික ශක්තිය දියුණු වෙනවා වගේම අපි හැම මොහොතකම අපේ හිත එකඟ වෙනකොට කලබල නැති වෙනකොට අපේ මනස සාමකාමී වෙනකොට අපිට හොඳ ශක්තියක් ඇති වෙනවා. හොඳ ශක්තියක් කියලා කියන්නේ හොඳ සැලසුම් ඇති වෙනවා. හෙට වෙන්නේ මොනවද අපි මොනවද කරන්න ඕනේ කියලා ස්වභාවිකවම ඇති වෙනවා. එහෙම අය තමයි දියුණු වෙන්නේ. එහෙම දරුව තමයි ඉගෙන ගන්න. ඒ අය තමයි ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන්. ඊට පසුව තමයි ධම්මානුධම්ම පටිපදාව. ධම්මානුධම්ම පටිපදාව කියලා කියන්නේ එහෙම කෙනෙකුට හොඳ අර්ථවත් ජීවිතයක් ගත කරන්න පුළුවන්කම ලැබෙනවා. මෙන්න මේ කාරණා අපි තේරුම් ගන්නකොට අපේ ජීවිතයට වැදගත් වෙන්නේ මොකක්ද කියන එක තේරුම් ගන්න. දැන් බුදුන් වහන්සේ දේශනා කළා සිත තමයි මුල් වෙන්නේ කියලා. සිත කියන එකෙන් උන්වහන්සේ හැම වෙලේම දේශනා කරේ මොකද්ද? කුසල සිතුවිලි.
කුසල සිතුවිලි කියලා කියන්නේ මොකද්ද? කලබල නැති, ඉරිසියාව, ක්‍රෝධය, වෛරය, තරහව මෙන්න මේ දේවල් වලින් තොරව අපි පරාර්ථකාමී අය හැටියට ගැටෙන අයත් එක්ක ගැටෙන්න යන්නේ නැතුව අපිට පුළුවන් ආකාරට මේ උදව් උපකාර කරමින් අර්ථවත් ජීවිතයක් ගත කරන එක තමයි කුසලය ගොඩනගා ගන්නවා කියලා කියන්නේ. දැන් බුදුරජාණන් වහන්සේගේ දේශනාවෙම හරය බලන්නකෝ. සබ්බ පාපස්සකරණ. සියලුම හොඳ නැති දේවල් කරන්න එපා. හොඳ නැහැ කියලා යමක් තියෙනවා නම් ඒක අත්තානුවාද ධම්මානුවාද දුග්ගති බය මේ ආදි වශයෙන් සඳහන් කරනවානේ. එතකොට මේ කිසිම දෙයක් අපි කරන්න හොඳ නැහැ. නරකයි කියන දේවල්. ඒ වගේම සබ්බ පාපස්සකරණ කුසලස්ස උපසම්පදා. මොකද්ද අපි කරන්න ඕනේ? හැම වෙලෙම යහපත් දේවල් අපි සිද්ධ කරන්න ඕනේ. යහපත් දේවල් අපි සිද්ධ කරන්න තමයි ජීවිතේ අර්ථවත් කරගන්නට අපිට පුළුවන්කම ලැබෙන්නේ. ඊළඟට තමයි කුසලස්සූපන සචිත්ත පරියෝධපන තුන්වෙනි එක. එහෙම කුසල දියුණු කරන කෙනාට තමයි සචිත්ත පරියෝධපන. සචිත්ත පරියෝධපනම් කියලා කියන්නේ ඇත්තට මෙයාගේ හිත සාමකාමී වෙනවා. දැන් එතන සඳහන් කරන්නේ භාවනාවට යොමු වෙනවා කියලා. භාවනාවට යොමු වෙච්ච මනසක් ඇති වෙනවා කියලා කියන්නේ එයාගේ කටයුතු කාර්යක්ෂමයි. එයා පිළිවෙලට වැඩ කරනවා. එයා ප්‍රබෝධමත්ම අවදි වෙනවා. ප්‍රබෝධමත්ව අනිත් අයත් එක්ක කතා කරනවා. මෙන්න මේ විදිහට අපේ ජීවිතේ සකස් කර ගන්නකොට ක්‍රමානුකූලව අපේ ජීවිතේ වෙනස් කර ගන්න පුළුවන් වෙනවා. ඉතින් බලන්න ඒතම් බුද්ධාන සාසන. මේක තමයි බුදුදහම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. මුකුත් නෙවෙයි. දැන් බුදුදහමේ බුදුහාමුදුරුවෝ බණ කිව්වේ බෞද්ධයන්ට නෙවෙයිනේ. බෞද්ධ කියලා කියන්නේ ධර්මයේ පිළිපදින අයට. හැබැයි බුදුරජාණන් වහන්සේ මේ මනුස්ස වර්ගයාට දේශනා කළේ. එතකොට ඒකට ජාති ආගම් කුලමල ભેද අවශ්‍ය නැහැ. හිත හදාගන්න වැඩපිළිවෙලක් තමයි දේශනාව තුල තියෙන්නේ. ඒ වැඩපිළිවෙල හැබැයි අර අබිත්තරේත කල්යාණේ පාපාචිත්තන් නිවාරේ. දන්දං හි කරෝතෝ පුඤ්ඤං පාපස්මි රමති මනෝ කියන ආකාරයට ඒක අකණ්ඩව සිද්ධ කරන්න. දිගටම පුරුදු කරනකොට තමයි ඒ වෙනස ඇති වෙන්නේ. ඒ වෙනස ඇති වෙනවා කියලා කියන්නේ අභ්‍යන්තරේ පිරිසුදු වෙනවා. අභ්‍යන්තරේ පිරිසුදු වෙනකොට තමයි අපිට හැම දෙයක්ම ජීවිතයේ තුල ළඟා කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. දිට්ඨ ධම්මික සම්පරායික මේ ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන් වෙනවා, ඊළඟ භවයේ සාර්ථක කරගන්න පුළුවන් වෙනවා. ඒ නිසා කිසිම වෙලාවක ඔය කුඩා කුඩා දේවල් ඕනම කෙනෙකුට ඇති වෙනවා. දැන් ඔය කර්මේ වුණත් මේ අපේ ශරීරයේ වාපි සෙම් ඇති වෙලා ඊගාට විවිධ පාරිසරික හේතු නිසා, ඒ වගේම දේශගුණ විපාරයාස නිසා වියස නොඒකාකාරයේ වසංගත රෝග මේ ආදී වශයෙන් විවිධ ස්වභාවයන් ඇති වෙනවනේ. ඒ හැම දෙයකින්ම අපිට ඇති වෙන්නේ පීඩාවක් තමයි. හැබැයි ඊට වඩා ඒ වාට මුහුණ දීලා මේ ලැබපු මනුස්ස ජීවිතය තුළ තමන්ගේ ජීවිතයත් ඒ වගේම අපි වටා ඉන්න පිරිසගේ ජීවිතයත් අර්ථවත් කරමින් අපිට සතුටින් සමාදානෙන් ජීවත් වෙන්න තමයි අපි උත්සාහවත් වන්නට ඕනේ. එතකොට අපිට ඉතාමත්ම හොඳ අර්ථවත් ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙනවා. ඒ නිසා ධර්මයේ අපි තුලින්ම දකින්න නිවන අපේ ළඟ තියෙන දෙයක්, ඒ උතුම් වූ අධ්‍යාත්මයේ සත්‍යයත් අපේ ළඟ තියෙන දෙයක්, ඒ හැම දෙයක්ම අපිට දියුණු කරගන්න පුළුවන් වෙනවා. ඒ හැම දෙයකටම අපේ හිත පිරිසුදු කරගන්න, කඩා වැටෙන්න එපා, මනස ශක්තිමත් කරගන්න, ශක්තිමත් වෙන දේවල් අහන්න, ඒ අය ඇසුරින් සුරු කරන්න. එතකොට ඔබගේ මෙලව ජීවිතයේ වගේම අධ්‍යාත්මික ජීවිතේ සාර්ථක කරගෙන වාසනාවන්ත යහපත් ජීවිතයක් ගත කරන්නට ඔබට පුළුවන්කම ලැබෙනවා. ඒ සඳහා ඔබ හැම දිනාටම මේ සදහම් දේශනාවේ ඒකාන්ත වශයෙන්ම හේතු වේවා, වාසනා වේවා කියන ප්‍රාර්ථනාව පෙරදිරිව අද මේ දේශනාවේ දායකත්ව සුළු ලබන පින්නතුන් නමින් මිය පරලෝ යන්ට එදුන සියලු දෙනාටම, දේශනාව ශ්‍රවණය කරන්නට එදුන ඔබ නමින් මිය පරලෝ ගොස් සිටින සියලු දෙනාටමත් මේ සියලු පුණ්‍ය ශක්තියින් හේතු වේවා. ඒ හැම දෙනාගේම භවගාමී ජීවිතයන් සුවපත් වේවා කියලා එයාට පින්දීමක් වශයෙන් සාදු කියන්නේ. ඒ වගේම දායකත්ව සුළු ලබන පින්නතුන්ටත්, දරු මුණුබුරන් ඇතුළු පවුල්වල සියලු ඥාතීන්ටත්, ශ්‍රවණය කළ ඔබ හැම දෙනාටමත් නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා, බෞද්ධයන් හැටියට ප්‍රාර්ථනා කරන උතුම් නිවනින්ම සැනසේවා කියලා හැම දෙනාම සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. ආකාසට්ඨාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. කටාන බටහිර කළුවාරිප්පුව හෙන්රි ද සිල්වා මාමතේ විසූ
මීට වසර තුනකට පෙර පරලොව සැපත් එම් හෙන්රි ද සිල්වා පියාණන්ට සහ සියලුම සංසාරගත ඥාතීන්ට ඉක්මන් භවයකදී ධර්මාවබෝධය ලැබ උතුම් නිවනින් සැනසීමට මෙම ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරමින් බිරිඳ ඇතුළු දූතරුවන් විසින් අද දින මෙම ධර්ම දේශනාවට දායකත්වය දක්වන ලදී.